ගී හර සරණිය සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ අරුණ බාලසූරිය. යෞවනය ජීවිතයක සුන්දරම අවධියයි. ජීවිතයේ වසන්ත සමය යෞවන කාලයයි. තරුණ තරුණියෝ මේ සුන්දර සමය හරිම සතුටෙන් ගත කරනවා. නැටුමෙන්, ගැයුමෙන්, විනෝදයෙන්, සැහැල්ලුවෙන් යෞවන කාලය ගෙවා දමනවා. ඇතැම් තරුණ තරුණියෝ සමාජ ශාලාවල මදුවිත තොලගාමින්, ආලිංගන රැඟුම් පාමින් රාත්‍රී කාලය නිදිවර්ජිතව ගත කරමින් සතුටු වෙනවා. මෙවන් අවස්ථාවක තරුණයෙක් සහ තරුණියක් නැටුමෙන්, ගැයුමෙන්, ආලිංගනයෙන් සතුටු වෙන ආකාරය දකින්නෙක් මෙන්න මෙහෙම ඒ පිළිබඳ වාග් මාලාවක් උපදවනවා. උපුල් කුපුල් වෙසී ඇති සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ අදේ කැබුල් කුනි වී යතේ උපුල් කුපුල් වෙසී ඇති සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ මහනෙල් මල්වැනි කම්මුල් වෙහෙසට පත්වෙලා තද රත් පැහැ ගැන්වුණු දෙනෙත් පියවෙලා තොලේ අමා ගෑවි කියන්නේ මදුවිත තොලගාමින් සිටිනවා වෙන්න පුළුවන්. ඔවුන්ට පියවිලොවත් අමතක වෙලා එහා ලොවේ පාවමින් සිටිනවා. හදවත් තුළ යම් තැවුලක් තිබුණ නම් ඒ තැවුල් සියල්ල සිඳී ගිහින් තරුණ යුවලක් ඒ විදිහට ජීවිතයේ සතුට වින්දනය කරන හැටි ගේ පද රචකයා ගීයට නගනවා. ඉරුයි සඳුයි තරුයි නැගි පායා නොනිවිතියේ දෝදිලි ඉරුයි සඳුයි තරුයි නැගි පායා නොනිවිතියේ දෝදිලි පිනිවාගේ වෙනසේවි පිනිවාගේ වෙනසේවි ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ. හැබැයි මේ තරුණ යුවලට මේ ගේයපද රචකයා අනතුරු අඟවනවා. හිරු හැමතිස්සෙම පායා තියෙන්නේ නැහැ. සඳ හැම විටම පායා තිබෙන්නේ නැහැ. තරු හැමදාම අහසේ දිලෙන්නේ නැහැ. හිරු බැස යන මොහොතක් තියෙනවා. සඳ නැති අහසක් තියෙනවා. තරුත් පායලා නිවි යනවා. මේ සියල්ලෙන් ඔහු තරුණ යුවලට මතක් කරවන්නේ සතුට හැමදාම ජීවිතය තුළ රැඳෙන්නේ නැහැ. සතුටත් පිනිවාගේ වෙනසී යනවා. ඒ නිසා මේ මෝහයෙන් මිදෙන්න එළඹ සිටි සිහියෙන් ලෝකයට පිවිසෙන්න. එහෙම නොවුනොත් ඔබගේ ඇයගේ යෝන් වසන්තය පිනිවාගේ වෙනසී යනවා කියලා ඔහු මතක් කරනවා. අන්ධයන් වගේ කටයුතු කළොත් කවදා හෝ කඳුළු සලන්නට සිදුවේවි. පමා වෙලා නිතින් කඳුළු සලමින් සෝක වන්නට සිදු වුණොත් එදාට පසුතැවිවීමෙන් නැති ඵලය මොකක්? පසුතැවිල්ලෙන් කඳුළු සලමින් ලොවේ දිනු කිසි කෙනෙක් නැහැ. ඒ ගැන හොඳින් හිතන්න. මේ විදිහට අන්ධව මෝහයෙන් කටයුතු කළොත් පිනි වගේ ඔබෙත් ඇයගේත් මේ සුන්දර වසන්ත කාලයේ දියවිලා ගත වෙලා යාවි. මේ ගේයපද රචනයත් ප්‍රවීණ නිවේදක ගේයපද රචක අභාවප්‍රාප්ත KDK ධර්මවර්ධනයන්ගේ සරල බසින් වුණත් මේ කෙතරම් උපදේශාත්මකද. හරියට සුභාෂිතය, ලෝකෝපකාරය වගේ නීති ශාස්ත්‍ර ගීතයක්. කිසිදා පැරණි නොවන තේමාවක් ගීතයට නගන්නට KDK සමත් වෙලා තිබෙනවා. මේ ගේයපදවලට තනුව හා සංගීතය, ඒ තනුව සදානුස්මරණීයයි. ශ්‍රාවකයන්ගේ සිත තුළ සදහටම තැන්පත් වන මధుර තනුවක් නිර්මාණය කරලා තිබෙනවා. 70 දශකයේ බිහි වූ මේ ගීය තවමත් ඉඳහිට ඇහෙනකොට ඒ අතීතයේ විඳි රසයම තවමත් නොඅඩුව තියෙන බව ඔබත් මා සමග එකඟව පිළිගන්නවා ඇති. මේ ගීතය ගායනා කරන්නේ අද අප අතර නැති විශිෂ්ට ගායක මිල්ටන් මල්වාරච්චි ගායන ශිල්පියයි.
ඔහුගේ මధుර හඬ මේ ගීතය වඩාත් විචිත්‍ර කරනවා. දැන් අපි මේ ගීතය යලිත් මුල සිට අග දක්වා ශ්‍රවණය කරමින් ඒ සැබෑ ආස්වාදය විඳගනිමු. සුරත් නුවන් පියවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ ටැබුල් කුනිවී ඇතේ උපුල් කුපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ ටැබුල් කුනිවී ඇතේ නැගි පායා නොනිවිතියේ දෝදිලි හිරුයි සඳුයි තරුයි නැගි පායා නොනිවිතියේ දෝදිලි පිනිවාගේ වෙනසේවි පිනිවාගේ වෙනසේවි ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ උපුල් කොපුල් වෙහිසී ඇතේ සුරත් නුවන් පියවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ තැබුල් කුණිවී ඇතේ පමා වෙලා නෙතින් සලා සෝකේ ලොවේ දිනු කිසිවෙකින් නැතේ පම වෙලා නෙතින් සලා සෝකේ ලොවේ දිනු කිසිවෙකින් නැතේ පිනිවාගේ වෙනසේවි පිනිවාගේ වෙනසේවි ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ තැබුල් කුණිවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ තැබුල් කුණිවී ඇතේ තොලේ අම ගෑවේ එහා ලොවේ පාවේ අදේ තැබුල් කුණිවී අදත් සුපුරුදු පරිදි ගීහල සරණිය ඉදිරිපත් කළේ අරුණ බාලසූරිය. ගීහල සරණිය නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ.